අකුණු අනතුරු පාලම යටතේ මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ ලංකාවෙට, ඒ කියන්නේ ලංකාවේ වැඩිපුරම අකුණු අනතුරු ඇතිවන මාස ගැන. කියන්න බලන්න ඕගොල්ලෝ දන්න විදිහට ලංකාවේ වැඩිපුරම අකුණු අනතුරු වාර්තා වෙන්නේ මොන මාසවලද? වැඩිම අකුණු අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙන්නේ අප්‍රේල්. හරි, මම කියන්නම්. මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර්, නොවැම්බර්. මතක තියාගන්න. මාර්තු, අප්‍රේල් මාස දෙකේ සහ ඔක්තෝබර්, නොවැම්බර් කියන මාස දෙකේ. මොකද මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර්, නොවැම්බර් කියන්නේ අන්තර් මෝසම් කාල. ඒ කියන්නේ මෝසම් වැහි අතර අතරමැදි කාලය. මොකද ලංකාවට මෝසම් වර්ෂා ලැබෙන ආකාර දෙකක් තියෙනවා. නිරිත දිග මෝසම හා ඊසාන දිග මෝසම කියලා. අර අපි අඳින්නේ මෙහෙම ලංකාව ඇඳම ලංකාවේ කියලා. ඔයාලා හිතන්නේ මේක ලංකාව කියලා. හරිද? මෙහෙමයි. මෙන්න මේ පැත්තෙන් මුලක හමනකොට වැස්ස ලැබෙනව නම් අපි කියනවා නිරිත දිග මෝසම්. නිරිත දිග මෝසම්. මේ පැත්තෙන් වැස්ස ලැබෙනව නම් කියනවා ඊසාන දිග මෝසම්. මේ නිරිත දිග මෝසම අපිට ලැබෙන්නේ වැල්තික සැප්තැම්බර්. මේ ඉඳලා සැප්තැම්බර් වෙනකන් තමයි නිරිත දිග මෝසම අපිට ලැබෙන්නේ. ඊසාන දිග මෝසම ලැබෙන්නේ දෙසැම්බර් ඉඳලා පෙබරවාරි. එතකොට අතරමැදි කාලය තියෙනනේ එකක් තමයි මාර්තු, අප්‍රේල්. පෙබරවාරි වෙනකම් මෝසම ලැබුණා. ඊට පස්සේ මාර්තු, අප්‍රේල්. ඊට පස්සේ මැයි, සැප්තැම්බර් ගියා. ඊට පස්සේ ඔක්තෝබර්, නොවැම්බර්. ඔක්තෝබර්, නොවැම්බර්. මෙන්න මේ කාලවලට අපි කියන අන්තර් මෝසම් කියලා. අන්තර් මෝසම්. මතක තියාගන්න මෙන්න මේ අන්තර් මෝසම් කාලවලදී තමයි ලංකාවට වැඩිම අකුණු අනතුරු ඇති වෙන්නේ. හරිද? අන්තර් මෝසම්. මොකද මේ කාලෙට වහිනකොට මේ අන්තර් මෝසම් වැස්සට අනිවාර්යෙන්ම අර කළු පාට කැටි වලාකුළු හැදිලා අකුණු ඇති වෙනවා. හරිද? දැන් අපි මේ ගත කරන මේ මාසයක් අන්තර් මෝසම් කාලයට අයිති මාසයක්. ඒක නිසා මතක තියාගන්න මාර්තු, අප්‍රේල් මාසවල, ඔක්තෝබර්, නොවැම්බර් මාසවල අපි අකුණු වලින් ආරක්ෂා වෙන්න නිවැරදි උපක්‍රම අනුගමනය කරා. මොකද ඒ කාලෙට අකුණු වැඩි. හරි. දැන් අපි යමු පාඩමට. ඉතින් දැන් ඔන්නඔගොල්ලෝ ලංකාවට අකුණු වැඩිපුරම ලැබෙන මාස ගැන ඉගෙන ගත්තා. දැන් මේ පාඩම පටන් ගන්නකොට තියෙන හෙඩ්ලයින් ටික. හරිද? හෙඩ්ලයින් ටිකක් තියෙනවා මේ එක එක අවුරුදු වල. දැන් සෑහෙන පරණ ඒවා තියෙන 2005 ඒ වගේ කාලේ ඒවා. හරිද? මේකේ රූපවාහිනී විකාශය යන හිටිනවා, පිප්සු විදේ දිපි අකුණු සැරේ ආවා කියලා තියෙනවා, පිපුරුමත් දොර ළඟ වැටිලා හිටියා කියනවා. ඊට පස්සේ ඇතින්නේ කොයි පැටව තුනකුයි අකුණු සැරට පිළි කියලා තියෙනවා. එතකොට මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ගේ ඒ වගේ ජීවිත හානි ගොඩාක් සිද්ධ වෙනවා. හරිද? එතකොට අපි මේ ජීවිත හානි නැත්තම් මේ දේපල හානි එහෙම නැත්තම් මේ මිනිස්සුන්ට සත්තුන්ට සිද්ධ වෙන දේවල් පිළිබඳව අපි මේ අපේ නොසැලකිල්ල නිසා තමයි වැඩිපුරම මේ හානි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේක ගැන දැනගන්න ඕන. ඒක නිසා තමයි අපි මේ පාඩම කතා කරන්නේ. එහෙනම් ඔන්න ලංකාවට අකුණු ඇති වෙන්නේ මොන කාලෙදිද? මෝසම් කාලෙදිද, අන්තර් මෝසම් කාලෙදිද? ලංකාවට අකුණු බහුලව ඇති වෙන්නේ මොන කාලෙදිද? මෝසම් කාලෙදිද, අන්තර් මෝසම් කාලෙදිද? අන්තර් මෝසම් කාලෙදි. අන්තර් මෝසම් අවදියේ. අන්තර් මෝසම් කියලා කියන්නේ ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ආකාර දෙකයි, නිරිත දිග මෝසම හා ඊශාන දිග මෝසම. එතකොට ඒ අතරතුරේදී අතරමැදි කාලවලට කියන අන්තර් මෝසම්. එතකොට මාර්තු, අප්‍රේල්, ඔක්තෝබර්, නොවැම්බර්. හරිද? එතකොට අන්තර් මෝසම් කාලවලදී මේ පොළවට ආසන්න වායුගෝලයේ උෂ්ණත්වය වැඩි. හරිද? හුළඟ අඩුයි. එතකොට මේ පොළවේ උෂ්ණත්වය දැන් මේ කාලෙට පොළවේ උෂ්ණත්වය වැඩි.
එතකොට මේ හරිය පොළව ආසන්නයේ තියෙන ජලය වාෂ්ප වෙනවා. පොළව ආසන්නයේ මතු පිට තියෙන ජලය වාෂ්ප වෙන උෂ්ණත්වය වැඩි නිසා. එතකොට වායු ගෝලයේ ජල වාෂ්ප වැඩි. වායු ගෝලයේ ජල වාෂ්ප වැඩි වෙනකොට වලාකුළු වැඩි. හරි. එතෙන්දී ගොඩක් වෙලාවට හැදෙන්නේ කැටි වලා. කැටි වලාකුළු. මොකද්ද මේ කැටි වලාකුළක් කියලා කියන්නේ? කැටි වලාකුළු. කැටි වලාකුළු ගොඩක් වෙලාවට මොන පාටද? ජල වාෂ්ප වැඩි කැටි වලාකුළු. කළු පාටයි. කළු පාටයි. ඔව්. සුදු පාට නෙවෙයි. සුදු පාට කැටි වලාකුළු තියෙනවා. නමුත් ඒ අලු අලු. ඔව්. අකුණු ගහනකොට ගොඩක් වෙලාවට ඒ වලාකුළු කළු පාටට හුරුයි. හරි. කළු පාටට හුරුයි ජල වාෂ්ප වැඩි. ජල වාෂ්ප වැඩි මේ කැටි වලාකුළක මුදුන කිනිහිරයක හැඩය ගන්නවා. මොකද ඒකේ තියෙන්නේ? කිනිහිරයක හැඩය ගන්නවා කිය. ගල් කැටි වලාකුලක මුදුන කිනිහිරයක හැඩය ගන්නවා. කිනිහිරයක්. කිනිහිරයක ඉස්තරේ. නෑ මම අහන්නේ කිනිහිරේ මොකටද අපි පාවිච්චි කරන්නේ? කම්හලේදී. කම්හලේදී යකඩ තලන්න නේ. යකඩ තලන්න ගන්න යකඩේ තියෙන කොටස තමයි අර ඒ උපකරණය තමයි කිනිහිරේ කියන්නේ. කිනිහිරේ උඩ අපි තලන යකඩ කොටස තියලා කුඩු ගෙඩියෙන් ගහලානේ තලන්නේ. එතකොට මේ කිනිහිරේ මතු පිට පැතලි. අන්න ඒකයි කිව්වේ මේ කැටි වලාකුලක උඩ ඉහළ කොටස කිනිහිරයක හැඩය ගන්නවා කියන්නේ. මොකද ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා වායු ගෝලයේ ස්තර. මතක් කරගන්නකෝ. මුලින්ම තියෙන මොන ස්තරයේද? මුලින්ම තියෙන වායු ගෝලයේ ස්තරය මොන ගෝලයේද තියෙන්නේ? මුලින්ම වායු ගෝලයේ වායුගෝලයේ පළවෙනියට තියෙන ස්තරය දෙවෙනිය එහෙමම අපි පිළිවෙලට යනවනේ. වායුගෝලයේ මුලින්ම තියෙන ස්තරේ නම් මොකද්ද? අපි ස්පොන්. වායුගෝලයේ මුලින්ම තියෙන්නේ කොහ? මොකද්ද? පරිවර්තී ගෝලය. හරිද? වායු ගෝලයේ මුලින්ම තියෙන ස්තරයද කියන්නේ පුතේ පරිවර්තී ගෝලය. ඊට උඩින් තියෙන්නේ පරිවර්තී ගෝලයට උඩින් තියෙන ස්තර ගෝලය. ස්තර ගෝලයට උඩින් තියෙන්නේ මධ්‍ය ගෝලය. එහෙම නැත්නම් ශීත ගෝලය. ඊට උඩින් තාප ගෝලය. අන්තිමට බහිර් ගෝලය. මෙන්න මේ පරිවර්තී ගෝලයෙන් උඩට යනකොට ස්තර ගෝලයේදී වලාකුළු නැහැ. තිරස්සතට වාතය හමන්නේ. දැන් මේ අකුණු ගහද්දී ඇති වෙනද මේක වැදිරෙන්නේ මම මේක මතනවා. ලංකාවට වැඩිපුරම අකුණු ඇති වෙන්නේ මාර්තු අප්‍රේල් ඔක්තෝබර් නොවැම්බර්. දැන් අපි ඒ කාලෙට හටගන්න වලාකුළු වලට කියවා කැටි වලාකුළු කියලා. හරිද? මේ කැටි වලාකුළක මතු පිට මේ කැටි වලාකුළු කළු පාටයි ඒක ඉහළ කොටස කිඩි හිරයක් හැටියට. මෙහෙම අපි බලමු පොඩ්ඩක්. මේ තියෙන්නේ පරිවර්තී ගෝලය කියලා හිතමුකෝ. මේ තියෙන්නේ ස්තර ගෝලය කියලා හිතමුකෝ. හරි. පොළවේ ඉඳලා කිලෝමීටර 15ක් උඩට යනකම් පරිවර්තී ගෝලය, 15 ඉඳලා 50 දක්වා ස්තර ගෝලය. මේ කැටි වලාකුළ මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතනින් උඩට යනවනේ. මෙන්න මේ කොටස මෙන්න මෙහෙම පැතලි වෙලා. මොකද මෙතනින් උඩට වලාකුළු නැහැ. වලාකුළු නැහැ, වාතය තිරසද. එතකොට මේ කැටි වලාකුළේ මුදුන යනවා ස්තර ගෝලයට. ස්තර ගෝලයට යනකොට එතනින් අවසන් වෙනවා. ඒක නිසා මුදුන පැතලෙයි. මුදුන පැතලීම නිසා අපි කියනවා කිනිහිරයක හැඩය ගන්නවා කියලා. කිනිහිරයක හැඩය. කිනිහිරයක හැඩය තියෙන වලාකුළු තමයි මේ කැටි වලාකුළු. මෙන්න මේ වගේ කැටි වලාකුළු බහුලව තියෙනවා මේ කාලයේදී. හරිද? මේ කැටි වලාකුළු බහුලව තියෙනවා. ඒවට කියන්නේ මුල වලාකුළු කියලාද? කැටි වලාකුළු මේවා කළු පාටයි. හරිද? මෙන්න මේ වගේ වලාකුළු බහුලව තියෙනවා අකුණු අනතුරු වැඩි. අකුණු අනතුරු වැඩි. හරිද? ඔය අකුණු ගහන වෙලාවට එළියට දැස්සම අකුණු ගහයි කියලා හිතන වෙලාවට අකුණු ගහන වගේ ඒ වගේ කාලගුණයක් තියෙන වෙලාවට එළියට දැස්සම අපිට දැනෙනවා අපේ ඇඟේ ලෝම කෙලින් වෙනවා. ඒක අහස
අහස දිහාට ලෝම ඇදිලා යනවා. අර ඔයගොල්ලෝ දන්නවනේ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ගැන. ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ සහිත වස්තුවක් ගාවට අපි අත යොමු කරොත් අතේ ලෝම ඒ දිහාට ඇදිලා යනවා. රූපවාහිනිය ඔන් කරද්දි ඕෆ් කරද්දි අර CRT රූපවාහිනිය. අපේ අතේ ලෝම ඒ දිහාට ඇදිලා යනවා. ප්ලාස්ටික් පුටුවක සමහර වෙලාවට වාඩි වෙලා ඉඳලා නැගිටිනකොට ලෝම ඇදෙන ඒ පුටුව දිහා. स्थिति विद्युत आरोपण मेवागे वेलावक अहसे स्थिति विद्युत आरोपण वैडी मट गया अकुन गहन वेलावक हटगा मुनवागे वाला वाला उदपुट मुनवागे जलवाष्पेला මේ කැටිවලා කුලක් සාමාන්‍යයෙන් පොළවේ ඉඳලා කිලෝමීටර 15ක් විතර යනකම් ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ. හරි. මේ කැටිවලා කුලක් ඇතුලේ තියෙනවා ජල අංශු. ඊට පස්සේ අයිස් ස්පටික. يعني සීතල වැඩිකමට ජලය මිදිලා හැදෙන අයිස් ස්පටික. හිම ස්පටික. හරිද? එහෙම නැත්නම් අපි කියන තව කියන ඒවාට වලා දියරොන්. ඉතා කුඩා ජල බිඳු. හරිද හිම ස්පටික තියෙනවා වලා දියරොන් තියෙනවා මෙන්න මේ කැටි වලා කුලක් ඇතුලේ තියෙන හිම ස්පටික හා වලා දියරොන් එකිනෙක ස්පර්ශ වීම නිසා මේවා එකිනෙක ඇතිල් වෙනවා මේ වලා කුල තිත මේ වලා කුලේ පහළ ඉහළ හුලගහමන පහළ සිට ඉහළට සුලගහමන ඒ සුලගහමන කොට වලා කුල ඇතුලේ මේ අයිස් ස්පටිකයි වලා දියරොන් එකිනෙක ඇතිල්ලෙන ස්පර්ශ වෙනවා එතකොට දැන් මට කියන්නේ වස්තු දෙක එකිනෙක ඇතුල් වෙනකොට මොනවයි හටගන්නේ මම පෑනක් අරගෙන ඉවර වෙලා මේ තියෙන්නේ බෝල් පොයින්ට් පෑන මම මේ පෑන අරගෙන මෙහෙම මගේ හිසේ මෙහෙම අතුල් කරනවා පිරිපත් මට කියන්නේ මේ පෑනේ මගේ ඔළුවේ කෙස් වලයි මොනවයි හටගන්නේ මෙහෙම පිරිමදිනකොට මෙහෙම පිරිමදිනකොට මේ පෑනේ පෑනේ මතු පිට ධන ආරෝපණ ඍණ ආරෝපණ ඔය වට පොදු නම මොකද්ද ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ පිරිමැදීමේදී වස්තු මතු පිට හට ගන්නවා ආරෝපණ ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ පිරිමැදීමේදී වස්තු මතු පිට හට ගන්න ආරෝපණ ටික කියන්නේ ස්ථಿತಿ විද්‍යුත් දැන් මෙහෙම පිරිමැදින වැඩේම තමයි අර වලාකුළු ඇතුලේ වෙන්නේ වලාකුළු ඇතුලේ තියෙන හිම ස්පටික වලා දියරණු මේ වලාකුළු ඇතුලේ වේගයෙන් සුළං හැවීම නිසා එකිනෙක ස්පර්ශ වෙන එකිනෙක ස්පර්ශ වෙලා හට ගන්නවා ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ ඒවා වර්ග දෙකයි මොනවායි වර්ග දෙක ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ වර්ග දෙක මොනවද ධන ආරෝපණ ඍණ ආරෝපණ ධන ආරෝපණ හා ඍණ ආරෝපණ සාමාන්‍යයෙන් වලාකුලක පල්ලෙහා يعني පහළ මේ හරිය හටගන්නේ ඍණ ආරෝපණ වලාකුලක උඩහරිය හටගන්න ධන ආරෝපණ හරිද පහළ ඍණ ආරෝපණ හටගන්න උඩ හටගන්න ධන ආරෝපණ දැන් මම මේක ඇන්දොත් එම මෙන්න මේ හරිය හටගන්නේ මොනවයි ඍණ ආරෝපණ දැන් මේකේ ඍණ ආරෝපණ හටගන්නවා කියන්නේ ඒක උඩහරිය මොනවයි හටගන්න වලාකුලේ උඩ ධන ආරෝපණ හරි ඊට පස්සේ මතක තියාගන්න මේ ධන ආරෝපණ හටගත්තම
නෑ ඍණ ආරෝපණ වලාකුලේ පල්ලෙය හටගත්තම ඒ වලාකුලට පහලින් තියෙන පොළවේ තියෙන වස්තු වල මතු පිට හට ගන්නවා මොන ආරෝපණද ධන ආරෝපණ ධන ආරෝපණ හරිද මේක පැහැදිලි නේද වලාකුලක දැන් මේ වල හටගන්නේ කොහොමද අපි කියනවා බලාකුලක ආරෝපණ හටගන්නේ කොහොමද උත්තර දෙන්න දරුවෝ උත්තර දුන්නම තමයි ඔයගොල්ලෝ මේක පුළුවන් වෙන්නේ බලාකුලක ආරෝපණ හටගන්නේ කොහොමද උඩ කොටස ධන ආරෝපණ කොට කොට පස්සේ ඉස්සලා දෙනවා බලාකුලක දැන් එකම එක්කනේ උත්තර දෙන්නේ නැහැ අනිත් අය උත්තර දෙන්නේ නැහැ බලාකුලක ආරෝපණ හටගන්නේ කොහොමද ධන හා ඍණ ආරෝපණ ලෙස වලාකුලේ තියෙන අයිසංශු ජලංශු ස්පර්ශ වෙලා ඔව් අයිසංශු අපි ඒවට කියවා හිම ස්පටික හා වලාදියරොන් වලාකුල අභ්‍යන්තරයේ ඇතිවන සුළං හැමීම නිසා වලාකුලක පහළ සිට ඉහළට දැන් මම කියුවේ ඒක පහළ ඉඳලා ඉහළට වලාකුලේ පල්ලෙහා ඉඳලා උඩට වේගෙන් උලන් වලාකුල ඇතුළත පහළ සිට ඉහළට වේගයෙන් සුළං හැමීම නිසා මේ වචන හොදට තේරුම් ගන්න අමාරු නෑනේ මේ සිංහල භාෂාවනේ අපි කතා කරන්නේ වලාකුලක පහළ සිට ඉහළට වේගයෙන් තුලං හැවීම නිසා වලාකුල තුල ඇති මොනවද වලාකුල තුල තියෙන්නේ අයිස් ස්පටික හා නැත්නම් හිම ස්පටික හා වලා දියරොන් ඒ කියන්නේ කුඩා ජල බිඳු ඉතා සියුම් ජල බිඳු එකිනෙක ස්පර්ශ වී අන්න හට ගන්නෝ ස්ථිති විද්‍යුත් ආ මොකද පිරිමැදීමෙන් තමයි ස්ථිති විද්‍යුත් ආරෝපණ හටගන්නේ. එතකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ වර්ග දෙකයි. ධන ආරෝපණයි ඍණ ආරෝපණයි. වලාකුලේ පල්ලෙහා ප්‍රදේශය ඍණ විදියට ආරෝපණය වෙනවා. වලාකුලේ උඩ ප්‍රදේශය ඊට සාපේක්ෂව මොකක් විදියට ආරෝපණය වෙන්නේ? ධන ආරෝපණය. ඊට පස්සේ වලාකුලට පල්ලෙහායි කියන පොළවේ තියෙන වස්තු ධන ආරෝපණය ලෙස තමයි ආරෝපණය ධන විදියට ආරෝපණය වෙනවා. ඒකත් මතක තියාගන්න මේ පොළවේ තියෙන වස්තු වල තියෙනවා නම් උල් හැඩ ඇති වස්තු. දැන් මම කියන්නේ මේ පොල් ගහේ ගොබය උඩ කෙළවර. අන්න ඒ වගේ තැන්වල ධන ආරෝපණ වැඩිපුර එකක්. ඒකත් මතක තියාගන්න. පොළවේ තියෙන වස්තු වලින් ධන ආරෝපණ වැඩිපුර එකතු වෙන්නේ මොන වගේ තැන්වලද? උල් ස්ථානවල. උස උල් ස්ථාන. ඔව් උල් හැඩ ඇති. ඒකනේ අර ඔයගොල්ලෝ අහලා තියෙනවානේ. වැඩිපුර හෙන ගහන ගස් දැන් මං ගත්තෝ අඹ ගහකුයි කිතුල් ගහකුයි වැඩිපුර අකුණු වදින්නේ මොන ගහට කිතුල් ගහට ඇයි කිතුල් ගහට වැඩිපුර අකුණු වදින්නේ ඒකේ අර ගොබයත් අර උසට මේවකත් තියෙනවනේ ඒකේ කෙලවර මොන හැඩතිද උල් හැඩති උල් හැඩති ඕගොල්ලෝ දන්නවනේ අකුණු ඇදලා ගන්න අකුණු වලින් ආරක්ෂාවට මේ වහලවල් වල සවි කරනව අකුණු සන්නායක අකුණු සන්නායකයේ කෙලවර මොන වගේ හැඩයක්ද තියෙන්නේ ඒකත් උල් හැඩති මතක තියාගන්න අකුණු සන්නායකයත් උල් හැඩති මොකද උල් හැඩති වස්තු වල ධන ආරෝපණ වැඩිපුර නැතිලා හරි ඊට පස්සේ මොකද්ද වෙන්නේ ඊට පස්සේ මෙන්න මේ වලාකුළු තුල ඇති ඍණ ආරෝපණ ධන ආරෝපණ සහිත තැන්වලට ගමන් කරනවා නිකන් නෙවෙයි විශාල විදුලි පුලිඟුවක් සමග දැන් මෙතන තියෙන ඍණ ආරෝපණ මෙන්න මෙහෙම ධන ආරෝපණ දැන් කියන දඟ වලට ගමන් කරනවා ඒක මෙතෙන්ට වෙන්න පුළුවන් මෙතෙන්ට වෙන්න පුළුවන් මෙතෙන්ට වෙන්න පුළුවන් එහෙම නැත්නම් මකින් අතර වෙන්න පුළුවන් මේ වලාකුල ඇතුලේ වලාකුලේ තියෙන ඍණ ආරෝපණ ඒ වලාකුල ඇතුළෙම තියෙන ධන ආරෝපණ වලට පරිව. ඍණ ආරෝපණ තමයි දරුව ගමන් කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. ඍණ ආරෝපණ තමයි එක තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන්නේ. ඒතකොට වලාකුල ඇතුළෙම ඍණ ආරෝපණ ධන ආරෝපණ තියෙන තැන් වලට ගමන් කරනවා. එහෙම නැත්නම් එක වලාකුලක තියෙන ඍණ ආරෝපණ වලට ගමන් කරන්නේ. තවත් වලාකුලක තියෙන ධන ආරෝපණ වලට. එහෙම නැත්නම් වලාකුලක ඉඳලා පොළවට යනවා. එහෙම නැත්නම් වලාකුලක ඉඳලා වාතයට යන වාතයට පොළවට මෙන්නේ නැහැ මැදට ඒ අනුව අපිට වලාකුළු මේ 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 අකුණු බෙදන්න පුළුවන් කොටස් තුනකට මෙන්න මේ දෙකම තමයි අපි කියන වලාකුළු වලාකුණු වලා අකුණු මෙන්න මේකට කියනවා
වලාකුලකින් තවත් වලාකුලකට හෝ ගමන් ගන්න අකුණකට කියනවා කියලාද වලාකුණක් වලාකුණක් පෘථුවි අකුණක් කියන්නේ වලාකුලක ඇති ධන රූපන මේ පොළවේ ඇති වස්තුවකට ධන ආරෝපණ ගමන් කරන්නේ ඍණ ආරෝපණද වලාකුලක සිට පෘථුවියට ගමන් ගන්න අකුණ වලට කියන පෘථුවි අකුණ ඊළාට වා අකුණ නැත්නම් වා විසර්ජන අකුණ प्रश्न देख तुना पलवेनी प्रश्न विधि ලංකාවට වැඩිපුරම අකුණු ලංකාවට වැඩිපුරම අකුණු අනතුරු ඇතිවන මාස ලියන්න ලංකාවට වැඩිපුරම අකුණු අනතුරු ඇතිවන මාස ලියන්න අකුණු ඇතිවන මාස ලියන්න ඊළාට එම කාල සීමා හඳුන්වන්නේ කෙසේද එම කාල සීමා හඳුන්වන්නේ කෙසේද කාල සීමා හඳුන්වන්නේ කෙසේද හරිද අකුණු ඇතිවීමේදී හටගන්නා ආරෝපණ වර්ග ලියන්න වලාකුලක අකුණු ඇතිවීමේදී හටගන්නා ආරෝපණ වර්ග ලියන්න ආරෝපණ වර්ග ලියන්න ඊළඟ එක අකුණු හට ගන්නා එවැනි වලාකුලක් හඳුන්වන නම ලියන්න අකුණු හට ගන්නා එවැනි වලාකුලක් හඳුන්වන නම ලියන්න වලාකුලක් හටගන්නා අකුණු හටගන්නා එවැනි වලාකුලක් හඳුන්වන නම ලියන්න එවැනි වලාකුලක් හඳුන්වන නම ලියන්න ඊළඟට එවැනි වලාකුලක් හඳුනාගන්නේ කෙසේද
එවැනි වලාකුලක් හඳුනාගන්නේ කෙසේද? හරි සර්. ඊළඟ ප්‍රශ්නේ වලාකුලක් තුල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ කෙසේද? වලාකුලක් තුල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ කෙසේද? වලාකුලක් තුල ස්ථಿತಿ විද්‍යුත් ආරෝපණ හටගන්නේ කෙසේද? ඊළඟ ප්‍රශ්නය අකුණක් යන්න අර්ථ දක්වන්න අකුණක් යන්න අර්ථ දක්වන්න අකුණක් යන්න අර්ථ දක්වන්න ඊළඟට ඔබ දන්නා අකුණු වර්ග ලියන්න ඔබ දන්නා අකුණු වර්ග ලියන්න ඔබ දන්නා අකුණු වර්ග ලියන්න දන්නා අකුණු වර්ග ලියන්න ඒවා ඇතිවන ආකාරයක රූප ඒවා ඇතිවන ආකාරය රූප සටහනක ඇඳ පෙන්වන්න ඒවා ඇතිවන ආකාරය රූප සටහනක ඇඳ පෙන්වන්න හරිද හරි දැන් මම ඔය අද උගන්නපු කොටස් ටික තමයි ඔයගොල්ලන්ට ප්‍රශ්න විදියට දුන්නේ දැන් මේ පාඩම ලබන සතියේ පොඩි වෙලාවක් තුල ඉවර වෙනවා يعني පැයක් ඇතුළත වගේ අපිට මේ පාඩම ඉවර කරන්න පුළුවන් හරිද ඒකයි මම ඔයගොල්ලන්ට කිව්වේ තව අපිට තියෙන ඒකවල පාඩම් ඊට පස්සේ ආපහු සුලි සුලං ඒ ටික එකත් ඇත්තටම මේ කාලයක් යන පාඩමක් නෙවෙයි. සුලි සුලම් භූමිකම්පා සුනාමි. ඊළඟ ලැබුගිනි. ඔය ටිකනේ තියෙන්නේ. එතනින් ඒ කොටස් ටික ඉවරයි. ඊට පස්සේ ශක්ති සම්පත්වල තිරසර භාවිතය. ඉතින් අපි සෑහෙන يعني අපි සාමාන්‍ය යන වේගයත් එක්ක අපේ කාලය හොඳටම ප්‍රමාණවත්. එතකොට දෙසැම්බර් ඉවර වෙනකොට බොහෝ විට මම මේ පාඩම් ටික ඉවර කරනවා. දැන් මේ අවුරුද්දේ යෝ ලෙවල් විභාගේ ලියන දරුවන්ට කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝන්ගේ දැන් ප්‍රශ්න පත්‍රයේ පවා සරල කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරිද? මම දැක්ක අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන නිවේදනය මේ අවුරුද්දේ විභාගය සඳහා තියෙන ප්‍රශ්න පත්‍ර ලේසි කරනවා කියන එක. ඒ කියන්නේ හරියට ඉගැන්නුනේ නැති නිසා මොකද අසාධාරණයක් වෙන්න බෑනේ. අපි දැන් ඕගොල්ලෝ ගැන හිතනවා නම් ඕගොල්ලෝ කොහොම හරි මොනවා හරි ක්‍රමයකින් ඉගෙන ගන්න. නමුත් එහෙම නැති ප්‍රතිශතය වැඩි. හරිද? අපි අපේ මට්ටමින් හිතුවට අපිට වඩා ගොඩාක් දුෂ්කර පළාත්වල කිසිම අධ්‍යාපනයක් නැති. ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය නැති වුණොත් මොකක්වත්ම ලැබෙන්නේ නැති කොටසක් තියෙනවා. අපේ ප්‍රදේශවලත් තියෙනවා. ඉතින් එහෙම ගත්තම මේගොල්ලන්ට අසාධාරණයක් නොවෙන්න සරල කළා තමයි මේ සැරේ විභාගේ තියන්නේ.
ලබන අවුරුදු වල ඒක මොකක් වෙයිද දන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ ලබන අවුරුද්ද නෙමෙයි ඊළඟ අවුරුද්දේ ඔයගොල්ලෝ විභාගෙ නියම. ඒ වෙනකොට මොන තත්ත්වයක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා අපි හැමතිස්සෙම මේ මොනව තිබුණත් මෙන්න මෙදාට විභාගය තියෙනවා කියන මට්ටමින් ඉගෙනගෙන යන්නේ. ඒක සාමාන්‍ය ගමේට දෙසැම්බර් වලනේ විභාගෙදී. ඒතකොට දෙසැම්බර් වල විභාගය තියෙනවා කියන මට්ටමින් අපි වැඩේ කරගෙන යමු. ඒතකොට අපි මොකක් වුණත් ලබන මාසෙ වෙනකොට විෂය නිර්දේශ ඉවර කරගමු නම් මේ වසරේ ආපහු 10 වසර පටන් ගමු. හරිද? එමනම් ඔය ප්‍රශ්න ටිකට ගෙදරදී උත්තර ලියන්න ඊට පස්සේ අර නැනෝ තාක්ෂණික දාලා ප්‍රශ්න පත්‍රය පොතේ ලියා ගන්න හෝ print out එක කරගන්න මම නම් කියන්නේ පොතේ ලියලා උත්තර ලියනවනේ සෑහෙන වටිනවා. ඒතකොට නෝට් එක සම්පූර්ණයි. හරිද? ඊට අමතරව මම මේ මේකක් දාන්නම්. ඒතකොට ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒතකොට ඊළඟ පන්ති ගාස්තු ගෙවල වල මට ඒකත් කියන්න ඕනේ මේ අනිවාර්යෙන් මේ